සුබෝදසනක් තෙරුවන් සරණයි ඔබට බුදුරජාණන් වහන්සේ දෙසූ බණපදවල ශක්තිය මේ විශ්වේ පුරාම පැතිරිලා බෞද්ධීන් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි නිසල වනපියසක රහතුන් වැඩි මක ඔස්සේ නිස්කාංසුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවතාක හෝ ඔබටත් මුණ ගැසී ඇති උන්වහන්සේ මුණ ගැහෙන්නට නැවතත් අපට අවස්ථාව ලැබෙන්නේ ඔබ බොහෝ වාසනාවන්ත නිසායි මට අනේක වාරයක් සිටී අප උන්වහන්සේ මුණ ගැහෙන දෙවන දිනයයි මේ දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පෙන් පිටක් පන්සිල් මලුව අද සිරස FM පන්සිල් මලුවේදී මේ කරන දහම් සාකච්ඡාව ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි මේ තාක් තුරට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුරින් පසක් කරගත් සත්‍ය උන්වහන්සේගේ වීරයෙන් පසක් කරගත් බුදුරජාණන් වහන්සේගේ දහමේ සත්‍ය අද අපට පහදා දෙවි ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ යුගයක බෞද්ධයෙක් හැටියට කළ හැකි ශ්‍රේෂ්ඨතම පූජාව කුමක්ද දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කරන්න තියෙන ශ්‍රේෂ්ඨම උතුම්ම පූජාව සංඝයා ආරමුණු කරගෙන දෙන්නා වූ දානයයි කියලා. තේරුණාද? එතකොට මේ ලෝකේ යමෙකුට කරන්න තියෙන උතුම්ම පූජාව තමයි බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. තේරුණාද? එතකොට ඒ පින තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම කුසලය. ඊට වඩා කුසලයක් මේ ලෝකේ නැහැ. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් ජීවමානව නැහැ. තේරුණාද? නමුත් රහතන් වහන්සේලා ඉන්නවා. රාතන් වහන්සේලාට මහා සංඝයා ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි දෙවෙනි ශ්‍රේෂ්ඨම කුසලය මේ ලෝකේ තියෙන්නේ. ඒතකොට තුන්වෙනි ශ්‍රේෂ්ඨ කුසලය තමයි එතන අනාගාමී ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයාට මහා සංඝ රත්නය ආරමුණු කරගෙන දන් දෙනවා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒක තමයි තුන්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. ඒතකොට හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි ස්වාමීන් වහන්සේලා වඩම්මනවා. එතන සකෘදාගාමී ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. ඒ සියලු දෙනාටම සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒක තමයි හතරවෙනි ශ්‍රේෂ්ඨ දාණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ දාණය තමයි එතන සෝවාන් ඵලයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්නවා. සංඝය ආරමුණු කරගෙන දන් දෙනවා. ඒතකොට ඒක තමයි පස්වෙනි ශ්‍රේෂ්ඨ දාණය. ඒ විදිහට නෝනා මෙහෙම මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා සාමනීර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. තේනවා සාමනීර ස්වාමීන් වහන්සේට දෙන්නා වූ දාණය. ඉනොත් පල්ලෙහාට ගිහිල්ලා තමයි අපිගේම උපෝසත දසශීලය සමාදන් වෙච්ච උපාසක උපාසිකාවන් ඉන්නවනේ. ඊට පස්සේ උපෝසත අටාංග සීලය. ඊට පස්සේ ආජීව අට්ඨමක සීලය. ඊට පස්සේ පංච සීලය. ඊට පස්සේ තෙරුවන් සරණ ගිය කෙනාට දෙන දාණය. ඉන් පස්සේ තමයි නෝනා ළමා නිවාසවලට රෝහල් වලට දෙන දාන තියෙනවනේ. ඒගොල්ලන්ට දෙන දාණය අයිති වෙන්නේ ඊටත් වඩා පල්ලෙහාට. ඉනොත් පල්ලෙහාට තමයි ওই බලු කපුටන් උදසා දෙන දාණය. නමුත් අපි රෝහලට ගිහිල්ලා ළමා නිවාසෙට ගිහිල්ලා දන් දෙද්දි ඒගොල්ලෝ පංච සීලය සමාදන් වෙලා ඉන්න පිරිසක් නම් ඒගොල්ලන්ට පංච සීලය සමාදන් වෙච්ච කෙනාට අදාළව දෙන්නා වූ දානේ ආනිසංශ තියෙනවා. ඒ නිසා දානේ ආනිසංශ පක්ෂය වැඩි වෙන්නේ ඒ අය සමාදන් වෙලා ඉන්නා වූ සීලේ ගුණාත්මකභාවය තුලයි. තේරුණාද? ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානේ තමයි බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයාටත් අරමුණු කර දෙන්නා වූ දානේ. එතෙන්දි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමී එක්තරා අවස්ථාවක චීවරයක් ගෙනල්ලා පූජා කරන්න හදන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෞතමී මේක සංඝයා ආරමුණු කරගෙන පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ආරමුණු කරගන්න එපා. තේරුණාද? සංඝයා ආරමුණු කරගෙන පූජා කරගන්න කියලා. නමුත් පළවෙනි දෙවෙනි තුන්වෙනි තුන් අවස්ථාවෙම මහා ප්‍රජාපති ගෞතමී ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම මත තමයි ප්‍රජාපති ගෞතමී තේරුම් ගන්නෙ මහා සංඝයාට පූජා කරපු දෙයි ආනිසංශ වැඩි කියලා. ඒ නිසා මේ මොහොතේ නෝනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යමක් මලකින් හරි පූජා කරනවා නම් තේරෙනවද ඒ පූජා කරන මලෙන් ලැබෙනා වූ කුසලයේ කවදාක්වත් අපිට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ තේරෙනවද එක මහත්යෙක් කිව්වා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලුම සිව්පසයන් ලැබෙනවා අපි කියන පාරේ ඉන්න දුගියෙකුට මොකුත් නැහැ බඩගින්නේ ඉන්නේ කියලා තේරෙනවද ඒතකොට දැන් අපි කියමු දැන් අපි බත් පාසලයක් අරගෙන යනවා බත් පාසලයක් අරගෙන යනකොට දැන් අපිට පේනවා යාචක මහත්යෙක් ඉන්නවා මෙයා සුමානකින්වත් කාලා නැහැ තේරෙනවා නමුත් ඒ යාචක මහත්යාට ඉස්සරහා තව මීටර් 500ක් ගිහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා තේරෙනවා දැන් කෙනෙක් එනවා කෙනෙක් බත් මාසලේ අරන් ඇවිල්ලා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට ඕන තරම් දාන තියෙනවා මේ යාචක මහත්යා දැන් මෙතන මැරෙන්න යන්නේ මම මෙයාට බත් පාසලේ දෙනවා කියලා එයා අර යාචක මහත්යාට බත් පාසලේ පූජා කරලා එයා යනවා
තව මහත් එක්කිනව බත් මාසලයක් අරගෙන එයා දකිනවා තන නිරාහාර වෙන යාචක කෙනා දකිනවා නමුත් එයා දැකලා බුදුරජාණන් වහන්සේ දකිනවා එතකොට එයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට දෙන දානේ මහත්ඵල මහානිසංස කියලා එයා යාචක මහත්තයා පව් කරගෙන ගිහලා අර බත් පාසලේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා එතකොට දැන් මේ දෙකෙන් ආනිසංස වැඩි කවුද බුදුරජාණන් වහන්සේට පූජා කළ ආඋදානේ එතකොට යාචක මහත්මයා අතන කුසගින්නෙන් ආහාරේ මිරාහරෝ ඉන්නේ නොනා එයා කළා වූ අකුසල් විපාකයක් නිසා එයා පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ දන් දෙන දේවල් වැළැක්කුවා වැළැක්වීම නිසා එයාට බඩගින්නේ තමයි මැරෙන්න හරි ජීවත් වෙන්න හරි තියෙන්නේ ඒ නිසා එතනදී මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසාදෙන් දානි දැන් සමහර වෙලාවට සමහරු කියනවා අපේ ගිහි පිංගතුල්ලා ගිහිල්ලා බෝධින් වහන්සේව කිරිකලවලි නාවනවා කියලා හොඳේ ඒතොර කිරිකල 10ක් බෝධින් වහන්සේ නැයවුවාම කෙනෙක් චෝදනා කරනවා අනේ මේ කිරිකල 10 අර දුප්පත් ළමයිට දුන්නා නම් කොච්චර පිනක්ද කියලා. නමුත් ඒක සාමාන්‍ය විවාහාරයේදී අපිට මේක සාධාරණයි කියලා දකින්න පුළුවන් ඒ ප්‍රකාශය. නමුත් කර්මය කර්මඵල තුල දෙන ඕනා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බෝධි අවබෝධ කරගෙන යමෙක් කිරිකල වලින් බෝධින් වහන්සේ නැයවුවා නම් මෙතන 1000කට දන් දුන්නට වඩා ශ්‍රේෂ්ඨ පිනක් අතනින් රැස් වෙනවා. තේන්නේ? එනිසා බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය අග්‍ර වෙන්නේ මේ වගේම මහා සංඝරත්නය උදෙසා දෙන දාණය මුල් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වෙලාවේ අපිට මේ මාර්ගයේ දශමයක් හරි අපි මේ ධර්ම මාර්ගේ ගමන් කරනවා නම් ඒ දශමයක් හෝ ධර්ම මාර්ගය අපිට පාදලා දුන්නේ බුදුරජාණන් වහන්සේමයි එනිසා අපි ශාස්තුන් වහන්සේ මුල් කොටගෙනයි මේ ගමනේ යන්න ඕනේ ශාස්තුන් වහන්සේ මුල් කොටගෙන යන ගමනේදී අපි යන්නේ කොහාටද ආරෂ්ඨාංගික මාර්ගයේ තුල ආරෂ්ඨාංගික මාර්ගයේ තුල මේ ගමන යන්නේ ඉතින් ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය මොකද්ද සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා දෙකකට බෙදෙනවා නමුත් අපි මුලින්ම ඉන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුල එතකොට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද තෙරුවන් කෙරෙහි වූ සද්ධාව මුල් කාරණය එහෙනම් තෙරුවන් කෙරෙහි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයත් සංඝ රත්නයත් කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධා එහෙනම් බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන මේ අනගමනේදී අපි මුලින්ම බුදුරයන් වහන්සේට කරන්නා වූ පුද පූජා ඒවත් පිළිවෙත් අපිට මේ ගමන යන්න ශක්තියක් වෙනවා. නමුත් අපි එතන නතර වෙන්න පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? එනිසා කැමැති කෙනා මේවා ආමිසය පහු කරගෙන ප්‍රතිපත්තියට යනවා. නමුත් හැම කෙනාටම අපිට කියන්න බෑ ප්‍රතිපත්තියට යන්න කියලා. හැම කෙනෙකුම අපිව කියන්න බෑ බුදුරයන් වහන්සේට මේ පූජාවන් කරන්න එපා ඔබලා භාවනා කරන්න කියලා හැමෝටම කියන්න බෑ. මොකද හැම කෙනෙක්ම මේ මාර්ගය තුල දාන සීල භාවනා කියන මාර්ගය තුල තමයි මුලින්ම ඉස්සරහට යන්නේ. එනිසා මුලින්ම අනිවාර්යයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ උදෙසා ඒ කරන වල්පිළිවෙත් කරන්න ඕනේ. ඒවෙන් බැහැරව අපිට ගමන ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන කෙනා මේක පසු කරලා ඉස්සරහට යාවි. එයාට ආමිෂය අතහැරලා ප්‍රතිපත්තියට යන්න පුළුවන්. නමුත් හැමෝටම අපිට ප්‍රතිපත්තියට යන්න කියන්න බෑ ආමිෂයෙන් බැහැර වෙලා. තේරෙනවද? මොකද ලෝකේ ඉන්න අයගේ ඉන්ද්‍රිය ධර්මයන් එක එක ස්වභාවයෙන් තමයි තියෙන්නේ. තේරෙනවද? ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ සද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රියයන් වැඩිමේ ස්වභාවය මත තමයි ආ ඉස්සරහට යන්නේ. ඒතොර ඉන්ද්‍රිය ධර්මයන් වැඩිමේ අඩු ස්වභාවයන් තියෙන ඇයිට අපිට අරයා යන මාර්ගය යන්න කියන්න කියලා අපිට කියන්න බෑ. එයා අතන නවතිනවා. එතනින් හරියට සතුටු වෙනවා. දැන් අපි කවදාකවත් අපිට කියන්න බෑ වෙසක් එකට පෙන්වන්න ආව තොරණ වැරදි කියලා. වෙසක් එකට තියෙන්න ආව මේ උත්සව වැරදි කියලා. මොකද මුළු ජීවිතේටම පන්සල්ට නොගිය මිනිස්සෙක් ඉන්න පුළුවන්. ඒ පන්සල්ට නොගිය මිනිස්සයා වෙසක් දවටද වෙසක් තොරණ බලන්න යනවා. දැන් තොරණ බලලා අර බුදුරජාන් වහන්සේගේ රූපකාය අර රශ්මි ධාරාවන් අර ලයිට් දැකලා ඒ ගැන හිතමින් යා ගෙදර එනවා. නමුත් කවදාකවත් පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා නැහැ. නමුත් හිතමින් ගෙදර ඇවිල්ලා රෑ නිදා ගන්නකොට එකපාරට මැරෙනවා. මැරෙන වෙලාවේ සිහිපත් වෙන්නේ අර තොරණ. එයා කියලා ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා එහෙනම් තොරණ තියෙන දේත් වැරදි කියලා අපිට කියන්න. මොකද ඊට අදාළයි ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නවා. ඉතින් අපි එතනින් ඉස්සරහට ගියා නම් අපි දන්නව දැනගන්න ඕන ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට යන්න. නමුත් ප්‍රතිපත්ති මාර්ගයේ ඉස්සරහට ගියත් නොනං කවදා හරි අපි මේ මාර්ගයේ ගිහිලා රහත් භාවයට පත් වෙන තමයි අපි මේ යන්නේ නේ. නමුත් රහතන් වහන්සේ වුණත් තමන්ගේ ශාස්තුන් වහන්සේ හැටියට බුදුරයන් වහන්සේට වන්දනා කරනවා. බුදුරයන් වහන්සේට මලින් සුවඳින් පූජා කරනවා. නමුත් එයාට සංස්කාරයන් පිළිබඳ ගැටලුවක් නැහැ. එයාට කුසල් සිත් අකුසල් සිත් සකස් වෙන්නේ නැහැ. නමුත් මාර්ගය පෙන්වා වූ බුදුරජාණන් වහන්සේ කියන ගරුත්වය එයාට තියෙනවා. එතකොට කවදා හරි අපි රහත් භාවයට පත් වුණත් ඒ රහතන් වහන්සේ කියන්නේ පරමාදර්ශී චරිතයක්. පරමාදර්ශී චරිතයක් කියන්නේ එයා මුළු ලෝකෙටම ආදර්ශවත් තමයි ජීවත් වෙන්නේ. එයාට බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එයා තුළ කුසල කුසල සංස්කාර රැස් වෙන්නේ නැහැ. නමුත් එයා ලෝකෙට පරමාදර්ශයක් වෙන්න ඕනේ. ලෝකෙට පරමාදර්ශයක් වුණ තැනදී රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා මලින් සුවඳින් පූජා කරනවා. මොකද එහෙම නොකළොත් එයාව අනුගමනය කළ අනිත් අයත් ඒක නොකරන්නේ පුළුවන්. තේරුණා? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ශාස්තුන් වහන්සේ. උන්වහන්සේයි මේ මාර්ගය අපිට මතු කරලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ උදෙසා තමයි අපි මුලින්ම පූජාවන් සිද්ධ කරන්න ඕනේ. හොඳයි ස්වාමීන් වහන්සේ.
සිරසේ FM පන්සල් මළුවේ ඔබට අපි මතක් කරනවා ස්වාමින් වහන්සේගේ නහනට දෙන ප්‍රශ්න අපට යොමු කරන්න 0112848888 උන්වහන්සේ පසක් කරගත් සත්‍යයත් එක්ක ඔබට දේශනා කරන මේ දහම් කරුණු ඔබේ ජීවිත මේ ජීවිතේ අපිට මහේශාක්‍ය ජීවිතයක් ලැබෙනවා එතකොට මේ ජීවිතේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද පෙර ජීවිතේ සංස්කාර තේරුණා එතකොට මේ සංස්කාර අපි ගෙවන්න ගෙවන්න නෝනා අපි අලුතෙන් සංස්කාර රැස් කරන්න ඕන අපි අලුතෙන් සංස්කාර රැස් කළේ නැත්නම් අපේ මේ සංස්කාර ඉවර වෙච්ච තැනදී අපි අප්‍රමාණ දුකට අනාගතයේදී පත් වෙනවා ඒ නිසා යමෙකුට මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලය හිණයි කියන්නේ තේරුණාද ඒ කියන්නේ අනිවාර්යෙන්ම එයා පිනෙන් හිණයි කියන කාරණේ බුදුරජාණන්සේ කියනවා පින කියන වචනේ අර්ථය තමයි සැපේ යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒ පින නිසා මොකද එයා පෙර ජීවිතේ කළා වූ සංගයා අරමුණු කරගෙන කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන් කළා වූ පූජාවන් පින්කම් තමයි මේකට හේතුව. ඒ නිසා යමෙක් මේ ජීවිතයේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම යා පෙර ජීවිතේ පිනේ දුර්වලයි. ඒතකොට එහෙම ආයුෂ වර්ණයෙන් සැපේන් බලයෙන් හීන වෙනවා නම් ඕනා අපි ආයිමත් දේවාල පස්සේ ගිහිල්ලා යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වතුලින් අපි තවත් දුකටමයි යන්නේ. තේරුණාද? එහෙනම් මේක කවුරුත් දෙවියෙක් බ්‍රහ්මයෙක් කරපු දෙයක් නෙමෙයි. තමා විසින් කරපු දෙයක්මයි. ඒසා තමාගේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීන වෙලා ලෙඩ දුක් හැදලා මේවා වෙනවනම් අපි කවදාකවත් ගිහිලා බෝධින් වහන්සේගේ පඳුරක් බැඳලා තේරුමක් නැහැ. දේවාලික ත්‍රිශූලයක ගිහිලා පඳුරක් බැඳලා තේරුමක් නැහැ. එහෙම පඳුරක් බඳිනවා නම් පඳුරක් බඳින තියෙන හොඳම තැන තමයි තමාගේ මේ අතේ පඳුර මැඩ ගන්නවා. මොකද අතේ පඳුර තියෙනකොට Tamanට හැම වෙලාවෙම තේරෙනවා අකුසලයේ නිසායි මට මේ දේ උනේ කියලා. අකුසලයේ නිසායි මේ දේ උනේ කියලා දැකලා මොකද කරන්න ඕනේ? කුසල් දහම් තුල ශක්තිමත් වෙන්න. ඒ නිසා මේ ජීවිතයේ යමෙක් මේ මනුස්ස ජීවිතය ලැබලා දන් දෙන්නේ නැත්තම් දැන් අපිට පේනවා සමාජෙ හුඟක් අය ඉන්නවා දන් දෙන්නේ නැහැ තේරුණා ඒගොල්ලෝ දන් දෙන්න කැමති නැහැ රැස් කරනවා හම්බ කරනවා ඒගොල්ලෝ කාලා බීලා හොඳින් සතුටින් ජීවත් වෙනවා ඉන් එහාට දන් දෙන්න කැමැත්තක් නැහැ එවැනි අයට නෝනා ආවිෂ වර්ණයේ සැපේ බලය එන්නෙන්නම හීන වෙනවා තේරුණාද යමෙක් Taman හම්බ කරන දෙයින් දන් දෙන්නේ නැත්තම් ඒ දන් නොදෙන්න වියදම් කරන්නා වූ හැම සතයක්ම ඒගොල්ලන්ට රෝගාබාධ උදෙසා වියදම් කරන්න වෙනවා. බෙහෙත් වලට ෆාමසි වලට වියදම් කරන්න වෙනවා. මොකද ඒගොල්ල මෙතනින් ආයුෂ වර්ණයේ බලය රැස් කරන්නේ නැහැ. ආයුෂ වර්ණයේ සැපේ බලය රැස් වෙන්නේ මොකද්ද? දානිය තුලින්, පින්කම් තුලින්. ඒතර පින්කම් නොකර දානිය නොකර ඒවෙන් ආයුෂ වර්ණයේ බලය රැස් වෙන්නේ නැති වෙනකොට ආයුෂ වර්ණමණේ හීනභාවය නිසා අනිවාර්යයෙන්ම රැස් කරන මුදල් ෆාමසි වලටයි වෛද්‍ය ශාස්ත්‍රයේ උදෙසා ඒගොල්ලෝ යොමු කරන්නේ. උනේයි මෙතන ආයුෂ වර්ණයේ බලය ඒගොල්ලෝ රැස් කරන්නේ. එනිසා මේ ජීවිතයේ යමෙකුට රෝගාබාධ තියෙනවා නම් යමෙකුට වෙන ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒගොල්ලෝ තව තව ශක්තිමත් ආකාරයෙන් දානීය තුල ස්ථාපිත වෙන්න ඕනේ. මොකද දානෙයි ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් ආදායම අඩු ජනතාව ඉන්නෝ. ඒ ආදායම අඩු ජනතාව හුඟක් වෙලාවට දන් දෙන්න කැමැතියක් නැහැ. ඒගොල්ලෝ කැමති අනුන්ගේ දේ ලබන්නේ. මොකද ඒගොල්ලන්ට මුකුත් ලැබිලා නැහැ කියලා අනුන්ගේ දේ ලබන්නේ. එතන හරි භයානක තැනක් තියෙනවා. ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අපිට මේ දුප්පත් භාවයේ ලැබුණේ අපි සංසාරේ දන් දීලා නැහැ තේරෙනවා ඒ නිසා අනුන්ගෙන් ලබනවායි කියන තැන විතරක් නෙමෙයි මේ මොහොතේ හරි අපේ දුප්පත් භාවය තුල ඉඳන් හරි අපි දක්ෂ වෙන්න ඕනේ අපි දවසට රුපියල් 100ක් නම් හම්බ කරන්නේ රුපියල් 10ක් දන් දෙන්න රුපියල් 1000ක් හම්බ කරන කෙනා රුපියල් 100ක් දන් දෙනවා නමුත් රුපියල් 100ක් හම්බ කරන කෙනා රුපියල් 10ක් දන් දෙන්නේ දන් දෙන්න එතකොට දුප්පත් මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා අනුන්ගෙන් බත් පාසලයක් කාලා නම් ජීවත් වෙන්නේ ඒ අනුන්ගෙන් කන බත් පාසලේ තුනක් බත් කටක් දන් දෙන්න එයා දක්ෂ වෙන්නේ. එහෙම වුණොත් තමයි යාට මේ දුගී භාවයෙන් අනාගතේදී මිදෙන්න පුළුවන්. ඒ නිසා මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ නෝනා අනිවාර්යෙන්ම පෙර අපේ සංසාරේ අපේ පිනේ මද භාවයමයි. ඒ නිසා පිනේ මද භාවය නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය හීන වෙනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවම. පින් කිරීම තුලින් ආයුෂ වර්ණ බලය වැඩි කර ගන්න. දැන් අපි කියමු කෙනෙක් රාජකාරී කරනවා. එයා මාසෙකට රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් 10000ක් පඩිය අතර ගන්න වෙලාවේ එයා තුල අවංකවම තෘප්තියක් ඇති වෙනවා. මං රුපියල් 11000ක වැඩ කළා කියලා. එයා 11000ක වැඩ කරලායි 10000 පඩිය අතර ගන්න. ඒ වෙලාවට අවංකවම එයාට සතුටක් ඇති වෙනවා පඩිය ගන්නකොට. ඒ සතුට කියන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපේ බලය. වෙන දෙයක් නෙමෙයි. එතකොට එයා මේ පඩිය ගන්න මොහොතේම එයාගේ ජීවිතයට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙලා. තේන්න. එතකොට තව කෙනෙක් ඉන්නවා. එයා රුපියල් 10000ක් පඩිය ගන්නවා. නමුත් පඩිය ගන්නකොට එයාටම හිතෙනවා අනේ මම රුපියල් 5000ක්වත් වැඩ කළේ නැහැ කියලා. එහෙනම් එයාට සතුටක් ඇති වෙනවද? එයාට ආයුෂ වර්ණයේ සැපේ බලයක් එකතු වෙනවද? නැහැ. එහෙමනම් කොතනදී වුණත් අපි හැම ශේෂයකදීම සතුටු වෙන ආකාරයෙන් ඒ කටයුතු කරන්න ඕනේ. අපිට අවංකවම හිතට සතුටක් දැනෙන ආකාරය අම්මා තාත්තට සැලකුවා නම් අනේ මං අවංකවම අම්මා තාත්තට සැලකුවා.
मगे बिरीदट युतका मिटकोन मंग अवंको बिरीदट युतका मिटकोला मगे सांपरशाल युतका मिटकोन मंग अवंको युटकोला समाजिट महान बमुनंट वेन्न तीन युतका मिटकोला मंगे अवंकोम कला ए अवंक भावे हितन मोहते यागे जीवित आयुषवर्णे सपे बले लबेन तेरन ए मोहते मेट आयुषवर्णे सपे बले लबेन इन सापि हेम विलाम दक्ष वेन्न ओने तमा सतुटेन इन्न අනුන් සතුටු කරලා තමා සතුටින් ඉන්න. ඒක තමයි අපිට ලබන්න තියෙන ලොකුම ශක්තිය. මොකද අපි හිනාවකින් කෙනෙක් සතුටු කරන්න බැරි කම නැහැ. නේද? හිනාවක් වෙන්න අපිට වීදමක් යන්නේ නැහැ. නමුත් අපි මේ හිනා වෙනු සමහරලාට තව කෙනෙක් සතුටු කරන්න කැමති නැහැ. ඒ කියන්නේ අපේ ළඟ ආවිෂ වර්ණයේ සැපේ බලය ලබන්න අපිම කැමති නැහැ. ඒ නිසා අපිට දන් දීමෙන් අපි දක්ෂ වෙන්න ඕනේ ආවිෂ වර්ණයේ සැපේ බලය ලබා ගන්න. එහෙමත් නැත්නම් ආමෝ වශයෙන් අනුන්ව සතුටු කරලවත් හිනාවකින් සතුටු කරලා වචනකින් සතුටු කළත් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. මේක හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. මොකද ආවිෂ වර්ණයේ සැපේ බලය අපිට ජීවිතේට අත්‍යවශ්‍යයි. ඉතින් ආයුෂ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍ය නම් අපි දක්ෂ වෙන්න ඕනේ එක පැත්තකින් පින්කම් කරලා ආයුෂ වර්ණයේ බලය එකතු කරගන්න. එහෙමත් අදක්ෂ නම් අඩු වශයෙන් අනුන්ව සතුටු කරලා හරි හිනාවකින් කතාවකින් වචනකින් ඉරියව්වකින් හරි අනුන්ව සතුටු කළා නම් ඒ සතුටු කරන මොහොතේම අපේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලය එකතු වෙනවා. ඔබට තවත් කෙනෙක්ව අවංකව සතුටු කළ හැකි නම් ස්වාමින් වහන්සේ පහදා දුන් ආකාරයට ඔබට ආයු වර්ණ සැප බල මේ සියල්ලක්ම ලැබෙනවා. අපි මේ විරාමෙන් පස්සේ අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ කෙනෙක්ට නිතරම කරදර කරන මානසිකව ප්‍රශ්න ඇති කරන පුද්ගලෙක් තත්වන ඉරණම පිළිබඳව. අපි ඒ ගැන මේ විරාමෙන් පස්සේ ස්වාමින් වහන්සේගෙන් පහදා ගනිමු. පිළිවෙතින් සරු දිවියකට පිළිවෙලින් පිවිසෙන්න. පන්සිල් මලුව. සිරසෙෆෙන් පන්සිල් මලුව ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න අපේ ගරුතර ස්වාමින් වහන්සේට යොමු කරන්න. උන්වහන්සේ ජීවිතයේ සත්‍ය සොයමින් යන ජීවිතයේ වැඩි කාලයක් වනගතව මේ සත්‍ය සෙවීමේ කාර්යයට Tamanke ජීවිත කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැය කරන ගරු ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ පසක් කරගත්තා වූ සත්‍ය මේ තරමින් හරි අපට අවබෝධ කරවන්නට උන්වහන්සේ පන්සිල් මලුවට වැඩම කළේ ඔබ කෙරෙහි කරුණාවෙන්මයි. ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ගේ හිතට දුක දෙන මානසිකව කරදර කරන කෙනෙක්ට අත්වෙන ඉරණම කුමක්ද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි, ඒ කරදර කරන කෙනත් හේතුඵල ධර්මයක් නෝනා. තේරුණාද? දැන් මිනිස්සෙකුට මේ ජීවිතයේ සමහරව ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මං දැන් රස්සා 10ක් කළා. නමුත් මේ 10 තැනදිම මට කොතනකවත් ගැලපුණේ නැහැ. එයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියලා දැන් රස්සා 10න් මයින් වෙලා දැන් 11 වෙනි රස්සාව හොයනවා. මේ නෝනා හේතුඵල ධර්මයක්. තේරෙනවද? මේ හේතුඵල ධර්මයන් කියන්නේ එයා පෙර ජීවිතේ. එයා ආයතනයක විධායකයෙක් වෙලා වැඩිහිටියෙක් වෙලා ඉඳලා අනිත්‍යය නිරතුරුවම පීඩාවන්ට පත් කළා. ඒතොර එහෙම අනිත්‍යය නිතරම පීඩාවන්ට පත් කරනකොට එහි ආනිසංස නිසා නෝනා මේ ජීවිතේ අපිට මේ ආකාරයෙන් අපිව පීඩාවට පත් වෙනවා. ඒව හේතු හේතුපත් බලන. එතකොට මේ හේතුඵල ධර්මයන් දකිමින් අපි දක්ෂ වෙන්න ඕනේ අපිට ලැබුණ තැන අපි යහපත් ආකාරයෙන් ඉන්න. ඔය Tamanට දැන් මෙහෙම පීඩනයක් එනවා නම් යම් රාජකාරී ස්ථානයක අපි දකින්න ඕනේ මේ මගේ අකුසල් විපාකයක්. ඒ අකුසල් විපාකය තුල අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පීඩනය දරාගෙන ජීවත් වෙන්න. මොකද මේ ලෝකේ නෝන අපිට නිවැරදි තැන් කොතනකවත් හොයන්න බැහැ. නිවැරදි තැනක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. තේරෙනවා? ඒ නිසා නිවැරදි තැන් හොයාගෙන ගිහිල්ලා අපිට ගැළපෙන තැන් හොයාගෙන යනවා කියන කාරණේ කවදාකවත් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නේ නෝන අපිට ලැබුණ තැන අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්න. අපි ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ අපි නිවැරදි වෙලා නැහැ. මොකද අපි ගැටෙනවා. ඒ කියන්නේ අපි නොගැටි අපි නිවැරදි ආකාරයෙන් ජීවත් වෙන්නේ දක්ෂ වෙන්න ඕනේ. නිවැරදි තැන් හොයාගෙන යන එක නෙමෙයි. මොකද යම් වැරද්දක් සිද්ධ වෙනවා නෝන ඒ අපේ අකුසල් විපාකයක්මයි. අකුසල් විපාකයක්මයි. ස්වාමිනාසේ ඊටම ප්‍රබල කර්මයක් කෙනෙක්ට බලපානවා නම් ඒ කර්මඵලය දුර්වල කරන්න දිගින් දිගටම කුසල්හි නිරත වීමද ස්වාමින් වහන්සේ කරන්න ඕනේ. එහෙමයි, කර්මයක් නැති කරගන්න හේතුන් කීපයක් තියෙනවා නෝන. එකක් තමයි වඩා ශක්තිමත් කුසලයකින් අකුසලයට යටපත් කරනවා. දැන් එක නෝනයි මහත්තයෙකු යාව ඒගොල්ලෝ දැන් ජීවිතේ මැදි වයසක් පහු වෙලා වයෝ වෘද්ධයි. ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ අපේ හිතට බලවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි තරුණ කාලේ අපි ධර්මයේ තුල හිටියේ නැහැ. තරුණ කාලේ ධර්මයේ තුල හිටියේ නැති නිසා අපි විවාහ වෙච්ච අලුත අපි ගබ්සාවක් සිද්ධ කළා. එදා මේ ගබ්සාව වැරදි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් මේ ධර්මයේ තුල ශක්තිමත් වෙනකොට දැන් ස්වාමින් වහන්සේ මේක අපිට හරිම පීඩාවක්. මංගව පුතේ ඔබට මේක නිරතුරුව මතක් වෙනවාද? එතකොට මේ මහත්යකෝ ඔව් මට මතක් වෙනවා කියලා. මං කෝ එහෙනම් මේක බරපතල ප්‍රශ්නයක්. මොකද හිත කියන්නේ මායාවක්.
තේනත් හිත කියන්නේ මායාව මොකද අපි කවදා හරි මරණ මොහොතක බලවත් වූ අකුසලයක් අපිට මතු කළා දෙනවා ඒතකොට බලවත් අකුසලයේ මරණ වේලාවට ගප්සාව මතක් වුණොත් ප්‍රාණඝාතයකට අදාළ ඊළඟ ප්‍රතිසන්දිය යන්නේ ඒ නිසා මං කිව්වා එහෙම මතක් වෙනවා නම් මේක දැන් බරපතලයි එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕනේ ඔබ ළමා රෝහලට යන්න ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉන්න ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ ඒගොල්ලන්ට බෙහෙත් ගන්න අම්මා තාත්තලාට වත්කම් නැහැ එවැනි දරුවෝ දෙතුන් දිනක් තෝරාගෙන ඒගොල්ලෝ ජීවත් වෙනකන් අවශ්‍ය සියලුම දේ කරන්න බෙහෙත් හේ සියලුම දේ කරන්න කරලා ඒ දරුවෝ දෙන්නා ජීවත් වෙනවා දකින්නකොට මං කළා වූ මගේ අතින් නැති වුණා වූ දරුවාට මං ජීවිත දෙකක් දුන්නායි කියලා යටපත් කරන්න මේ ශක්තිමත් කුසලයෙන් අර අකුසලයෙන් යටපත් කරන්න එහෙම කළොත් ඒක යටපත් වෙනවා නමුත් එහෙමත් කරලා එයා ආයිමත් අර ගප්සාව ගැන හිතන්න ගියොත් කවදාකවත් ඒක යටපත් වෙන්නේ නැහැ තමන්ගේ දක්ෂභාවය තියෙන්න ඕනේ තේන්න මම හිත කියන්නේ මාර ඒක තේරුම් ගන්න ඕනේ මේ අකුසලය අර වගේ ශක්තිමත් කුසලකින් යටපත් කරලා ඒක එතනින් අමතක කළා දාන්න ඕනේ අයිමත් මතකෙට ගන්න බෑ මොකද එයා දැන් හිතෙන් චේතනාව සකස් කරන් ඉන්නේ මං ඒක යටපත් කළා කියලා. එහෙම කරලා නොනා ශක්තිමත් අකුසල් ශක්තිමත් කුසල් තුලින් යටපත් කරන්න පුළුවන්. තේරෙනවා? දැන් අපි කියමු කෙනෙක්ගේ අතින් බල්ලෙක් මැරලා තියෙනවා. නමුත් මේ බල්ලා මැරිච්ච එක හැම වෙලාවෙම එයාට සීපත් වෙනවා. තේරෙනවා? එහෙම සීපත් වෙනකොට එයා මොකද කරන්න තියෙන්නේ? කන්න බොන්න නැති බලල් පැටියෙක් හරි ගෙනල්ලා එයාට කන්න බොන්න දීලා ලොකු මහත් වෙනකන් කන්න බොන්න දීලා එයාව ගිල්ල කොට හරි අතහැරලා දානවා. දාලා මගෙන් නැති වුණා වූ සතාට මං ජීවිතය දුන්න කියලා. ඒ කියන්නේ තමන් අදක්ෂ නැත්තම් මේව යටපත් කරගන්න. තමන් දක්ෂ වෙන්න ඕනේ අර විදිය උපක්‍රමශීලීව හරි යටපත් කරගන්න. එහෙමත් නැත්තම් තමන්ගේ අතින් අකුසලයක් වෙලා තිනව නම් අතීතේදී වෙච්ච අකුසල් ගැන ගැටෙන්න යන අවස්ථාවක් නැහැ. මොකද අකුසල් වෙච්ච සිල්පද බිඳීම් ගැන අපි ගැටෙන්න ගියොත් ඒ ගැටෙන හිතෙන් අපි මැරුණොත් අපි යන්නේ දුගතියට. නමුත් අපරාධය. රකින සිල්පද හතරක් මෙතන තියෙන. රකින සිල්පද හතරක් තියලා අපරාධේ විදුන සිල්පදේ ගැන ගැටිලා අපි නිරේට වැටෙනවා. ඒ නිසා විදුනේ සිල්පදේ ගැන හිතන්න යන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක නිවැරදි කරගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා අපි නැවතත් ඔබව මුණ ගැහෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ සූදානම් ඔබට දිගින් දිගටම මේ දහම් කරුණු පහදලා දෙන්න. උන්වහන්සේ අපට මුණ ගැහෙන්නේ නිසල වනපෙතක බවුන් වඩමින් සිටි අවස්ථාවක. උන්වහන්සේ අපට මේ කාල වේලාව ලබා දෙන්නේ ඉඩවෙන් කර දෙන්නේ ඔබට උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍ය කරුණු පැහැදිලි කර දෙන්නට අවශ්‍ය වූ නිසාමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යහපත් ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයන්ට කරදර කරන්න මාර්යා පිළිඹෙන්නේ නැත්ද? බලපෑම් කරන මාර්යා එන්නේ නැහැ. මාර්යා අවංකවම එන්නේ කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන වෙලාවට. අවසාන මේකදි තමයි එයා එන්නේ. නමුත් එයා එන්නේ ඉස්සෙල්ල නෝන එයාගේ මාර පිරිවර ඉන්නවා. ඒ වගේම මාර දූතියෝ කියලා තණ්හා රති රගා කියලා තුන් දෙනෙක් ඉන්නවා. මේ මාර්යා කියන්නේ තණ්හා රති රගා කියන්නේ මාර සේනාව කියන්නේ මේ ලෝකේ ජීවමාන චරිත. අද මේ වර්තමානයේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන්නේ ජීවමාන චරිතයක් වගේම මාර්යා කියන්නේ ජීවමාන චරිතයක් සංකල්පයක් නෙමෙයි. මාර දූතයන් කියන්නේ ජීවමාන චරිත තුනක්. මාර පිරිවර කියන්නේ ජීවමාන චරිතයක්මයි. දැන් අපි දන්නේ එක්තරා ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ දැන් රාත්‍රී 10 ට ඉතර ඇති කියලා ඒ ස්වාමින්වහන්සේ වෙලාව කියන්නේ උන්වහන්සේ සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මීටර් 100ක් ඉතර ඉස්සරයි. තේනවද? එක පාට කුළුමීහරක් රංචුවක් පහළ වෙලා තියෙනවා කුළුමීහරක් මේ කුළුමීහරක් වල නහයෙන් දුම් විදගෙන වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා තියෙනවා තේරෙනවා ස්වාමින්වහන්සේ සමාධියෙන් පසු වෙන්නේ සමාධිය තුල ස්වාමින්වහන්සේලාට වියක් සකස් වෙන්නේ නැහැ ඒක සමාධිය හේතුඵල ධර්මයක් දැන් මේ කුළුමීහරක් වේගයෙන් ස්වාමින්වහන්සේ ඉස්සරහට හබා ඇවිල්ලා ස්වාමින්වහන්සේට මීටර් 2 3ක් තියලා දකුණු පැත්තට හැරලා පලා ගිහිල්ලා තියෙනවා ඒගොල්ලෝ ආපු වේගයෙන්ම දකුණු පැත්තට හැරලා මොකද ඒගොල්ලන්ට ඉස්සරහට එන්න බෑ ඒක තමයි ධර්මයේ ශක්තිය ස්වාමින්වහන්සේගේ ශක්තියත් මේකේ ධර්මයේ සමාධියේ ශක්තිය මේ කුළුමීමහර පැනල යද්දිම අර ස්වාමින්වහන්සේට පේනවලු අර කුළුමීමහර පහළ වෙච්ච තැන එක තනි සද්දන්ත කුළුමීමේ පහළ වෙනවා තනි සද්දන්ත එයා අඩි 7ක් විතර උසයි කියලා ස්වාමින්වහන්සේ කියන එයාගේ මුළු ඇඟම මේ වෙල්වට් එකක් වගේ දහස්කර සිවුරු තියෙන පුංචි පුංචි කොටු තියෙන ඒ පුංචි පුංචි කොටු තියෙන දහස්කර සිවුරක් වෙල්වට් රෙද්දෙන් වගේ හැදිලා ග්‍රීස් පැහැයක් ගන්නවා දිලිසෙනවා යා. එයාගේ මේ ඉස්සරහා නායට මේ ලොකු රත්තරන් වලල්ලක් දාලා තිනවා කියනවා. තේරෙන? එහෙම දාපු අර එකපාට පහළුණ මේ සද්දන්ත කුළුමීම අර වගේම දුම් පිඹගෙන ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ එද්දිත් එයාත් අර වගේම මීටර් 2ක් තිල හැරිලා පැනලා ගියලා තිනවා. දැන් ඊට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රඥාවෙන් මේක බලන්නේ ගලපලා මොකක්ද මේ උනේ කියලා. ඒතරම් නම් මේ ඉස්සෙල්ලාම ඉන්නේ මාර්සේනාව. තේරෙනවද? මාර්යාගේ පිරිවරයි. දැන් මාර පිරිවර ඇවිල්ලා මාර පිරිවර බයේ පැනලා දුවනකොට අන්න අතෙන්ට මාර්යා තමයි එයා. ඒතකොට මාර්යා කියන කෙනාට මාර පිරිවරට ඕනෑම වෙස්යක් ගන්න පුළුවන් ඕන.
ඒගොල්ලන්ට හරක් වේසද මොන ඕනෑම වේශයක් අරගෙන ඒගොල්ලන්ට මතු වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ හැකියාව. ඒතොර එතනදී මේ මාර්යා එතනදී උත්සාහ ගන්නෙ එක්ක ස්වාමින්වහන්සේ බය කරලා එතන හිලක් තිබිලා තිනවා ඒ හිලෙන් පල්ලෙහාට වැටේ කියලා මොකක් හරි කරන්න. ඒ වගේ ඒගොල්ල මනෝනා අනිවාර්යෙන්ම කෙනෙක් ධර්මාබෝධයක් කරා යන වෙලාවේ තමයි ඒගොල්ල එතෙක් ඒගොල්ල එන්නේ නැහැ. මුලින්ම මාර සේනාව වෙනවා ඊළඟට මාර දූතිය වෙනවා ඊළඟට තමයි අවසාන ජවනිකාවදී තමයි මාර්යා මේකට බහිමින් ඕන. නමුත් ඒගොල්ලෝ ගිහි පින්තුල්ලා හැටියට අපි හැටියට ඒගොල්ලෝ අපි ළඟට එන්නේ නැහැ. මොකද අපිට මාර්යා වෙන්නේ හිත රූපයක්. දැන් මාර්යා කියන්නේ ජීවමාන චරිතයක්. මාර දූතිය කියන්නේ ජීවමාන දත්තයක්. මොකද අපි දන්නේ එක්සරා ස්වාමීන් වහන්සේලා කෙනම් කිදිරියට ওই මාර දූතිය තුන් දිනාම අවස්ථා තුනකදී ඇවිල්ලා තියෙනවා. එක අවස්ථාවකදී එක මාර දූතියක් ඇවිල්ලා තියෙන රෝගියෙක්ගේ ස්වභාවයෙන්. රෝගී කාන්තාවකගේ ස්වභාවයෙන්. ඒක සමාධියෙන් තමයි මේ සියල්ල දකින්නේ පියවියෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සමාධිය ඇහෙන් දකිද්දී ස්වාමීන් වහන්සේ දකින්නේ රෝගී කාන්තාවක්. එතකොට රෝගී කාන්තාව අරමුණු කරගෙන ඉඳී එක පාටේ රෝගී කාන්තාව ඉතාම තලංකාරාකාරයෙන් දිව්‍යාංගනාවක් වෙලා තියෙනවා. තේරෙනවද? ඒ දිව්‍යාංගනාවක් වෙලා තින්නේ හුඟක් මේ අඩ නිර්වස් ස්වභාවයෙන් එයාට ඒ මතුවෙන්නේ. මොකද එයා හදන්නේ ස්වාමීන් වහන්සේතුළු කාමයේ සකස් කරන්න. කාමයේ සකස් කරන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා අර රෝගීව ඇල වකුටු වෙලා හිටිය අර කාන්තාව එක ෂණයෙන් ලස්සන දිව්‍යාංගනාවක් වෙනවා. ඒ දිව්‍යාංගනාවේ පැහැය ඇවිල්ලා පිනිජම්බු ගෙඩියක් හොඳට ඉදුණු පිනිජම්බු ගෙඩියක් කැපුවාම පිනිජම්බු ගෙඩියේ තියෙන අර පැහැක් තියෙන රෝස පාට අන්න ඒ පාට තමයි ඒගොල්ලන්ගේ පැහැය. ඒගොල්ල අඩ නිර්වක් කළා තමයි මතුවෙන්නේ. ඒ මතුවෙන්නේ මොකටද? ඒ ශනේම ස්වාමීන් වහන්සේලාතුළු කාමේ සකස් කරා. නමුත් ඒ වෙලාවට ස්වාමීන් වහන්සේලාතුළු කාමේ සකස් වෙන තැනට ඉස්සරහට ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා තුනකදීම මේ මාර දූතිය තුන් දෙනා අවස්ථා තුනකදීම උන්වහන්සේ ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේවා ජීවමාන චරිත නෝන. නමුත් මේ ජීවමාන චරිත කවදා හරි අපිට මුණ ගැහෙන්නේ අපි මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට මාර්යාගෙන් ගැලවෙන්න පයින් වෙලාවේ. දෙන්න. එතෙක් එයා අපිට බාධා කරන්නේ. එතෙක් ඒගොල්ලෝ නෙමේ අපිට හිත සහ රූපය තමයි මාර්යා බවට පත් වෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ සමහරු කියනෝ අපි කොච්චර හොඳ වැඩ කරත් අපිට සැනසීමක් නැහැ. හොඳ වැඩ කරන්න කරන්න අපිට කරදර වැඩි. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ කියනවා. ඒක අපේ අකුසල් විපාක. මහාකෝටි ප්‍රකෝටි ගානක් හොයාගත්ත මිනිස්සු කණ්ඩායමක් යනවා කතරගම විශාල පින්කමක් කරන්න. දැන් ඉතින් පින්කම කරන්නේ ඒගොල්ලෝ කතරගමට යන මොහොත දක්වා සුමාන ගානක් කතරගමට පැලබැඳලා වහිනවා. සුමාන ගානක් එක දිගට වහිනවා. අනේ නමුත් මේ මිනිස්සු කතරගම බැහැස වෙලා ඉඳන් බැස්ස නැහැ. ඉතින් මේගොල්ලෝ දවස් දෙකක් විතර ලක්ෂ ගානක් වියදම් කරලා දන් දීලා ඔක්කොම කරලා අනේ දැන් සතුරු සිතින් gedere එනවා අපිට දෙවියෝ ආශිර්වාද කළා කියලා. මේ දෙවියෝ නෙමෙයි ආශිර්වාද කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික බලවේග. තේන්න? දැන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන අය කවදාකවත් දුප්පත් වෙනවද? නැහැ. සිල්පදයක් බිඳිලා තියෙන නමුත් දුප්පත් වෙන්නේ නැහැ. තව තව කෝටිපති ප්‍රකෝටිපතියන් බවට පත් වෙනවා. කවුද මේ උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ. මිත්‍යා දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ මොකද ඒගොල්ලන් මිත්‍යා දෘෂ්ටික බලය තව තව වැඩි වෙන්නේ. නමුත් අර මහත්තුරු හරි සන්තෝෂයෙන් ගෙදරම අපිට කතරගම් දෙවියෝ උපකාර කළා කියලා. කතරගම් දෙවියෝ නෙමෙයි උදව් කරන්නේ. අර මිත්‍යා දෘෂ්ටික මාර බලවේග. ඇයි මාර බලවේග උපකාර කරන්නේ? තව තව මිත්‍යා ආජීවය තුල ශක්තිමත් වෙ ඉස්සරහට ගිහිල්ලා තව තව ශක්තිමත් ආකාරයෙන් සතර පායට ඒගොල්ලන් ගන්න. තේන්න? ඒ නිසා මේ වර්තමාන සමාජයේ හුඟක් අය කලකිරලා ඉන්නවා. අපි ධර්මයේ තුල ජීවත් වෙනවා. අනේ අපිට යහපතක් නැහැ කියලා. තේන්න? එතකොට අර බලන්නකෝ අරගොල්ලෝ අච්චර වැරදි කරනවා ඒගොල්ලන්ට යහපත් කියලා. මොකද එතන හරි රැවටීමක් අපි ඉන්නේ. ඒගොල්ලන්ට උපකාරී කරන සම්මිය දෘෂ්ටික බලවේග නෙමෙයි. තේන්න? තෙරුවන් සරණ ගිය කිසිම කෙනෙක් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කෙනෙකුට උපකාර කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ දෙයියෝ තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තේන්න? තෙරුවන් සරණ ගිය අවංක ශාමින්වහන්සේ කෙනෙක් කවදාකවත් මිත්‍යා ජීවෙන් ජීවත් වෙනට උපකාර කරනවද? නෑ. ඒ වගේ තෙරුවන් සරණ ගිය කෙනෙක් දෙවියෙක් උපකාර කරන්නේ නෑ. එහෙනම් කවුද උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික බලවේ. ඒකෝට ඒගොල්ලන්ට උපකාර කරන්න කරන තව තව ලැබෙනකොට ඒගොල්ලෝ තව තව රැවටෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ අපිට සම්මිය දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ කියලා. තව තව ශක්තිමත් කරගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා ආර්ථික වශයෙන්. නමුත් අවසානයේ ඒගොල්ලොම දන්නේ සතර පායට වැටෙන මොළාවේ අවසානයේ ඒගොල්ලන්ට උපකාර කරලා දෙන්නේ මාර්යා. ඒ නිසා අපිට සාමාන්‍ය කෙනෙකුට එවැනි උපකාරයක් නොලැබෙනවා කියන්නේ ඒ යාගේ කළව අකුසල් විපාකයක්. අකුසල් විපාක දෙවියන්ට වළක්වන්නේ බෑ. තේරුණා? ඒ නිසා අපි මේ දෙතැනේ තියෙනා වූ පරතරය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ වැරදි කරන අය කොච්චර කෝටිපති වුණත් ඒක ධර්මයේ වරදක් නෙමෙයි. එකක් ඒගොල්ලන්ගේ සංස්කාර, කුසල් සංස්කාර, අනිත් එක ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටික දෙවරු උදව් කරනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තව තව වැඩි කරන්න ඕනේ.
එතෙන්ට අපි රැවට ඉන්න නරකයි. ඔබත් අපත් ජීවත් වෙන මේ යුගයේ ඇහැට පේන නැති දේවල් පිළිබඳව ඔබ සොයන වෙඩි. ඔබේ මියගිය ඥාතිය සමීපතම කෙනා මියගියට පස්සේ ඔබේ ඥාතියට සමීපතම කෙනාට මොකද සිද්ධ වුනේ? ඔබ ජීවිතේ කවරදාක හෝ සොයන්නට ඇති. අපි ස්වාමින් වහන්සේගෙන් ඊළඟට විමසන්නේ මේ විදිහට මලකිය පුත්කලින් ගෙන්වන්නට පුළුවන්ද? ඒ මලකිය පුත්කලින් සමග කතා කරන්න පුළුවන්ද? අපි මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. උන්වහන්සේ ලැබපු ජීවිත අත්දැකීම් සමග ඒ ධර්ම අවබෝධය සමග අපට මේ බව පැහැදිලි කර දෙවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය. ඔබ ඉන්නේ සිරස FM පන්සිල් මළුවේ. කලාතුරකින් ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් මේක. උන්වහන්සේත් මට මුණ ගැහෙන්නේ මා පූර්වයේ කරපු යම්කිසි කුසල කර්මයක් නිසායයි මා විශ්වාස කරනවා. ඒ කුසල කර්මයේ කොටස් කරුවන් හැටියට මා ඔබවත් නම් කරනවා. ගරු ස්වාමින් වහන්සේ, මලකිය වුන් ගෙන්වා සාකච්ඡා කිරීම, ඒ අය සමග මේ සජීවී ලෝකයේ පුද්ගලයන් අදහස් උමාරු කර ගැනීම වෙන්නට පුළුවන් දෙයක්ද? ආ මේව ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ මැරිච්ච අය ගෙනල්ලා දැන් අපිගේ නෝනගේ තාත්තා නැති වෙනවා. නැතුණ නැති වෙලා එයා ඉන්නේ දුර්වල තැනක, പ്രേත තලයකට අදාළ දුර්වල තැනක. නමුත් නෝනා එයා ගැන හැම වෙලාවෙම හිතනවා. පැය 24ම එයා ගැන හිතමින් අඬමින් දුක් වෙමින් ඕක කරමින්මයි ඉන්නේ. එහෙම කරනකොට එයාට අනුන්ගේ හිත දැකීමේ ශක්තිය තියෙනවා പ്രേතයාට. එයා Tamanට වැහෙන ස්වභාවයට එනවා. මොකද මේ බැඳීම වැඩි නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් මැරුණාට පස්සේ එතනින් එයාව අමතක කළා දාන්න. තේරෙන්න. දැන් එයා ඔබට අයිති නැහැ. තේරෙන්නයි. එයාට පින් දෙන වෙලාවට නම කියලා පින් දෙන්න ඉන්පස්ස යාගෙන හිතන්න යන්න එපා. එන්න. මොකද මැරිච්ච අය ගැන හිතලා ඉවර කරන්න බෑ. මේ ජීවිතේ ඔබේ තාත්තා අම්මා ගැන ඔබ හිතනවා නම් ඔබේ ගිය ජීවිතේ තාත්තා අම්මට මොකද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා ජීවිතේ තාත්තා අම්මා මොකද වෙන්නේ? එහෙනම් මේ ලෝකේ ඔබට තාත්තා අම්මා නොවෙච්ච ලෝකේ කිසිම කෙනෙක් නැහැ. තේන්න. ඒ කියන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම ඔබට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වෙලා තියෙනවා. එහෙනම් මේ අම්මා ගැන හිතලා විතරක් අපිට ඕක ඉවර කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ යමෙක් මිය පරලොව ගියාට පස්සේ එතනින් ඒක නවත්තලා දාන්න. එයා දැන් ඔබට අයිති නැහැ. ඔබ പ്രേත ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ. දිව්‍ය ලෝකේ ඉන්නවා නම් එයා අපිට අයිති නැහැ. මව් කුසක ඉපදුනා නම් දැන් ඒ අම්මා දරුවා මගේ කරගෙන එයා ජීවත් වෙනවා ඇති. එහෙනම් මරුණාට පස්සේ එයා අපිට අයිති නැහැ නෝනා. නමුත් මරුණාට පස්සේ යුතුයකමක් හැටියට පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම අපි මරුච්ච කෙනා පිළිබඳ බැඳිලා යනවා නම් තේරෙනවා අපි සීලෙන් සමාධියෙන් දුර්වල නම් ශ්‍රද්ධාවෙන් දුර්වල නම් ඒ මරුච්ච කෙනා අපේ ඇඟට එනවා නෝනා. එහෙම ඇවිල්ලා යාට යම් යම් දේවල් කියන්න කරන්න පුළුවන්. එහෙම කරන දේවල් තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් කවදාකවත් දෙවියෙක් මිනිස්සෙක්ගේ ඇඟට වැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සස්ත්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියෝ, ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන් රතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ ඒ දෙවියෝ මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්න කියලා. මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මිනිස්යාට යොදුන් 100ක් ඈතින් ඉන්නේ. මිනිස්යාට යොදුන් 100ක් යා ලඟ වෙන්නේ නැහැ. ඇයි මිනිස්යාගේ ගඳ උහුලන්න බෑ කියනවා. මනුෂ්‍යයාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, දුස්සීල භාවයේ ගඳ. එහෙනම් ඒ නිසා සම්මයද්දෘෂ්ටික දෙවියෝ හැම වෙලාවෙම යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියනවා. එහෙනම් සම්මයද්දෘෂ්ටික දෙවියෝ යොදුන් 100ක් ඈත ඉන්නවා නම් ශාස්ත්‍රීය දිව්‍යතලවල මිනිස්සෙක්ගේ ඇඟට වැහෙනවා කියන එක අපි හිතන එක්තරා මුලාවක් විතරයි. ඒ නිසා මිනිස්සෙයින්ට ඇඟට වැහෙන්නේ ප්‍රාථමික പ്രേත කොටස්, භූත කොටස්. ඒ වගේම ප්‍රාථමික දෙවියරුත් ඉන්නවා. දැන් සමහර ප්‍රාථමික දිව්‍ය ස්වභාවයන් තියෙනවා මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව. ඒ වගේ අය ඇඟට වැහෙන්න පුළුවන්. නමුත් කවදාකවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන පින්වත් දෙවි කෙනෙක් මිනිසෙක්ගේ ඇඟට වැහින්නේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ, තමන්ගේ මියගිය ඥාතිය වෙනුවෙන් මෙලොව ජීවත් වෙන පුද්ගලෙක් අවංකවම හිතනවා නම්, ඒ කෙනාගේ පරලොව ජීවිතය ගැන ගැඹුරින් හිතා බලනවා නම්, ඒ පුද්ගලයාට කරන්න පුළුවන් හොඳම දේ කුමක්ද? නිවැරදිම දේ අපේ දැන් අපේ සමාජය තුළ සිද්ධ වෙනවා. මේ අනිවාර්යෙන්ම අපි මරණ වෙලාවේ පාංශකූල පින්කමක් කරනවා. පාංශකූල පින්කමක් කරලා දැන් සමාජ චාරිත්‍රයක් හැටියට වෙන් වෙලා තිනවා. 7 මාසෙ 3 මාසෙ අවුරුදු කියලා දාන ඒවා නිශ්චිත දිනයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒවා මේ සමාජය තුළ ගලාගෙන එන සම්ප්‍රදායන්. තේරුණාද? ඒ නිසා ඒවා අනුව පින්පෙක් අනුමෝදන් කරන එකයි අපිට තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මරුණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු නම් මැරෙන්න එපා කියලා. මරණාට පස්සේ පින් ගන්න බලාපොරොත්තු ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? මොකද මැරිලා පින් ගන්න පුළුවන් වෙන්නේ එකම එක කට්ටියකටයි. ඒ තමයි පරදත් රූප ජීවි, പ്രേතයා, ප්‍රේතිය කියන්නේ. එහෙම නැත්නම් මැරිලා අපි ගිහිල්ලා මව් කුසක ඉපදුනොත් මිනිස්සෙක් වෙලා අපිට පිනෙන් වැඩක් නැහැ. මැරිලා අපි ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා ඉපදුනොත් අපිට පිනෙන් වැඩක්. මොකද අපි පිනෙන් ආඩ්‍යයි. මැරිලා රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලයේ ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ. මැරිලා තිරිසන් ලෝකෙක ඉපදුනා නම් පිනෙන් වැඩක් නැහැ.
මැරලා නිරයට වැටුණා නම් පිනෙන් වැඩක් නැහැ. එහෙනම් මැරිලා පරදත් රූප ජීවි പ്രേත പ്രേත කියන പ്രേති කියන තැනට තමයි පින අවශ්‍ය. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙනවා මේ ප්‍රාථමික දෙවිවරු. රුක් දෙවිවරු, බුම්මාර දෙවිවරුගේ දෙවිවරු. ඒ දෙවිවරුන්ට පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒ වගේම සම්මයත් දෘෂ්ටික යක්ෂ බලවේග ඉන්නවා. ඒ සම්මයත් දෘෂ්ටික යක්ෂ බලවේග මේ පින් දැකලා සතුටු වෙනවා. නමුත් නෝනා අපේ අම්මා තාත්තා මැරුණොත් මැරිලා ගිහිල්ලා පරදත් රූප ජීවි പ്രേත වෙලා ඉපදිලා හිටියා. ඒගොල්ලන්ට පින් දුන්නා කියලා ඒගොල්ලෝ ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. තේරෙනවද? පින් නිසා ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්නවා. නමුත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කුමක් නිසාද මෙතෙන්ට പ്രേත භවයට පත් උනේ? උපාදාන පත්‍ය භව. උපාදානයේ සකස් උනේ කුමක්ද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තේරෙනවද? ගෙදර කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි, බිරිඳ දරුවන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි, ඉඩකඩම් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි එයා දැන් මෙතෙන්ට බැස්සේ. තේරෙනවද? දැන් බැස්සා නම් එයා කවදාකවත් මෙතෙන්ට යන්න කැමති නැහැ. මොකද പ്രേත ලෝකයේ තියෙන ප්‍රශ්නේ තමයි പ്രേතයා දන්නේ නැහැ තමන් විඳින්නේ දුකක් කියලා. දැන් අපි හිතන්නේ අපේ තාත්තා අම්මා പ്രേත ලෝකෙට වැටුණා නම් ඒගොල්ලෝ දුකක් විඳින්නේ කියලා. නමුත් ඒගොල්ලන්ට දුකක් නැහැ. ඒගොල්ලෝ සැපයක් කොටයි එතන අල්ලන්නේ. මොකද ඒගොල්ලන්ගේ උපාදානය. තේරෙනවද? දැන් අපි ගමු පිටකොටුවේ හන්දියේ ආචක අම්මා කෙනෙක් ඉන්නවා දරුවෙක් එක්ක. හිඟා කාලා ජීවත් වෙන්නේ. නමුත් කවුරු හරි ඉල්ලනවා මේ දරුවව මං අහවල් ඉස්කෝලේට ඇරලා උගන්වන්නම් මට දෙන්න කියලා. එයා දෙනවද? එයාට සාපේක්ෂව එයා දරුවා විඳින දුකක් කියලා එයා දන්නේ එයාගේ අකුසලිය. තේන? ඒ වගේ പ്രേතයාට සාපේක්ෂව പ്രേතයා විඳින දුකක් කියලා പ്രേතයා දන්නේ නැහැ. තේන? ඒ නිසා එයා මෙතන කැරකි කැරකි ඉන්නේ මේකෙන් මිදෙන්න නෙමෙයි පින් දෙනකන් නෙමෙයි ආයිනේ. එයා මේක උපාදානය කරන් කැරකි කැරකි ඉන්නවා. දැන් අපි ගමු අපේ අම්මා තාත්තා මැරලා දැන් අපි හත් දවසේ දානේ දෙනවා. දැන් දානේ දෙනකොට මුළු ගමටම අපි බණ කියනවා. බණ කියලා දැන් ගේ ඇතුලේ හරියට මඟුල් ගයක් වගේ වත්තේ සෙනඟ ගේ ඇතුලේ සෙනඟ වත්තේ පිටියේ සෙනඟ දැන් සෙනඟ පිරලා ගේ ඇතුලේ ඉන්නවා. තේරුණා? ඉතින් දැන් අවස 3 ඉතින් ඉඳන් ගේ කලබලකාරී. කාමර ඇතුලේ මිනිස්සු මෙහෙ. දැන් මේ අපේ අම්මා තාත්තා ඇත්තටම දැන් പ്രേතෙක් പ്രേතියෙක් වෙලා මේ ගෙදර ඉන්නවා පරදතුරු. නමුත් මේ പ്രേතයා പ്രേතිය දැන් ඔබලා සල්ලි වීදම් කරලා දන් දෙනවට කැමති නැහැ. මොකද යා තෘෂ්ණාව නිසා මෙතෙන්ට ආවේ. සල්ලි කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා. එතකොට මේ ගේ ඇතුලේ මිනිස්සු පිරලා ඉන්නවට මේ වත්තේ පිරලා ඉන්නවට කාමර ඇතුලේ සෙනඟ පිරලා ඉන්නවට එයා කැමති නැහැ. මේ പ്രേතයා ගැටිලා ඉන්නේ. දැන් මෙයා හවස ඉඳන් එහෙ දුවනවා වත්තේ දුවනවා මෙහෙ දුවනවා නෝනට ආදරේ പ്രേතයෝ ඉන්න නෝනා මුර කරන් ඉන්නේ. එයා කැමති නැහැ තව පිරිමියෙක් නෝනත් එක්ක කතා කරනවා. සමහර പ്രേතයෝ ඉන්නවා මෙහෙ බණ කියනකොට අල්මාරිය මුර කරන പ്രേතයෝ ඉන්නවා. මේ හාමුදුරුවෝ බණ කියනවා. එයා අල්මාරිය මුර කරනවා. කවුරුත් අල්මාරියල සල්ලි ගනි රත්තරන් බඩු ගනි කියලා. සමහර පොල් ගහ මුර කරන කොස් ගහ මුර කරන പ്രേතයෝ ඉන්නවා. ඒවා උපාදානය කරගෙන මෙයාට දැන් මේගොල්ල මේ പ്രേතයා ගැටි 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 මේවා කරේ තෘෂ්ණාවෙන් දුව දුව ඉන්නවා හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. පින් ගත්තද? පින් ගත්තේ නැහැ. හාමුදුරුවෝ බණ කියලා ඉවරයි. പ്രേතයා ගැටි ගැටි තවත් අකුසල් කරේ. දැන් ගෙදරක පාටියක් තියෙනවා. පාටියෙන් දැන් කෑම මේසයක් දිනවා කෑම වලින් පිරීලා. මෙතන පුංචි ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. මේ 4-5 දෙනා සෙල්ලම් කරලා නිදා ගන්නවා කෑම කෑවද? නැහැ. අම්මා දැනගන්න ඕනේ වේලස්සනේ මේ දරුවට කෑම කවන්න. නැත්නම් කෑම මේසයක් තිබ්බත් දරුවෝ නිදාගන්නේ බඩගින්නේ. ඒ වගේ പ്രേතයාට පින් දෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ පින් දෙන ක්‍රමානුව කොතනකවත් പ്രേතෙක් පින් ගන්නෙ නැහැ. මොකද പ്രേතයා പ്രേතියෙක් උනේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව නිසා പ്രേතයක් වුණ කෙනා බුෆේ එකක් දාලා කෑම දෙනකොට කවදාවත් කැමති නැහැ. තේරෙනවද? වත්තේ පිටියේ මුළු ගමේම යාළුවන්ට ඥාතීන්ට කියලා මේව කන්න බොන්න දෙනවට කැමති නැහැ. එහෙනම් පාටියක් දෙනවා නම් ඒක වෙනම පාටියක්. පින්කම නම් පින්කම. ඒ නිසා තමන්ගේ ඥාතියාට අවංකව පින් දෙන්න ඕනේ නම් තමන් බණ අහන්න කැමති අවශ්‍යම පිරිසට විතරක් බණ කියනවා. වත්ත පිරෙන්න නෙමෙයි, සාලේ පිරෙන්න. නමුත් ඒගොල්ලොත් කැමති වෙන්න ඕන සුදු ඇඳුමක් නැඳන් යහපත් ආකාරයෙන් ඇවිල්ලා බණ අහන්න කැමති කෙනෙක් වෙන්න ඕන. ඒතොර හවස 5 වෙනකොට මේ කුස්සියවල තියෙන වැඩ කටයුතු ඔක්කොම අහවර කරන්න ඕන. තේන්න. ඔය කාමරවල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ ඒව නරකයි. බණ අහන වෙලාවට නෝනා പ്രേතයා සංසුන් කරලා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද പ്രേතයාගේ හිත දිව්වොත් പ്രേතයා දුවනවා. പ്രേතයා කියන්නේ තෘෂ්ණාව. තේන්නා? ඉතින් പ്രേතයා මෙතන වාඩි කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. പ്രേතයා බණ කියන වෙලාවේ අපි ළඟ වාඩි කරගත්තොත් සමහර විට പ്രേතයා යමක් ගන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැත්නම් වර්තමානයේ ඔය බණ කියන ක්‍රමෙන් නම් ඉන්න പ്രേතයෝ තව තව ගැටිලා තව තව අකුසල් කරගන්න. අපි දකින්න ඕනේ പ്രേතයා പ്രേතේකුණේ තෘෂ්ණාව නිසා. එයා කැමති නෑ ලෝකෙම මිනිස්සු ගෙනල්ලා ගෙදර කන්න දෙනවට. මොකද එයා සල්ලි වලට තෘෂ්ණාවෙන් ආවේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ උපක්‍රමශීලීව പ്രേතයා පින්දෙන්න. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම පිළිසිඳු ආකාරයෙන් പ്രേතයාගේ හිත නොගැටෙන ආකාරයෙන් හිත නොදුවන ආකාරයෙන් තැම්පත් පින්කමක් සිද්ධ කරගන්න.
එහෙම කළොත් තමයි ප්‍රේතයාට පින් අරගෙන ආත්මීය වෙනසක් සිද්ධ වුණොත් වෙන්නේ නැත්නම් එයා කවදාකවත් ආත්මීය වෙනසක් සිද්ධ කරගන්නේ නැහැ. අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු මේ විරාමෙන් පස්සේ ඔබ බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක් තියෙනවානේ. තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව මියගිය ඥාතීන්ට නිවසේ පින් දීම සුදුසු නැහැයි කියලා. ඒ කතාව ඇත්තක්ද? ධර්මානුකූලව සත්‍ය අදහසක් තේ. අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු සිරස FM පන්සිල් මළුවේදී. ඔබේ ප්‍රශ්න තවදුරටත් යොමු කරන්න 01112848888 උන්වහන්සේ නැවතත් අපට මුණ ගැහෙනවා. එතකොට ඔබේ ප්‍රශ්න උන්වහන්සේට යොමු කරන්නට අපට අවස්ථාව තියෙනවා. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳ ගන්න. පන්සිල් මළුව. තමාට තමාම දිවයිනක් වන්න. තමා තමාම සරණ කරගන්න. අනුන්ගෙන් සරණ නොපතන්න. බුදුරජාණන්. හොඳයි. සිරස FM පන්සිල් මළුවේ ඔබ දහම් ශ්‍රවණය කරමින් මේ සිටින අවස්ථාවේදී මම ඔබට මතක් කරනවා අපේ ගරු ස්වාමීන් වහන්සේ අපට මුණ ගැහිම ඉතාමත් දුර්ලභ අවස්ථාවක්. උන්වහන්සේ ඔබටත් මුණ ගැහි තිබෙන්නට පුළුවන්. හැබැයි මේ ආකාරයෙන් මේ දහම් කරුණු පන්සිල් මළුවේදී අපට සාකච්ඡා කරන්නට ලැබෙන්නේ අප සියලු දෙනාම වාසනාවන්ත වූ නිසයි. ගරු ස්වාමීන් වහන්ස අපි අසා තිබෙනවා මීගේ ඥාතීන්ට නිවසේ පින් අනුමෝදන් කරන එක සුදුසු නැති කාරණයක් කියලා. ඒක සත්‍යක්ද? නෑ නෑ නෑ. ඒක සම්පූර්ණයෙන් වැරදි අදහසක්. තේරෙනවද? පින් දෙන්න නම් අනිවාර්යයෙන්ම නිවසේ පින් දෙන්න ඕනේ. තේරෙනවද? මොකද අපි කියමු දැන් කෙනෙක් කියනවා, "ගෙදර පින් දෙන්න හොඳ නෑ. ගෙදර දන් දෙන්න හොඳ නෑ." මේවා කියලා කෙනෙක් කියනවා නම් ඕනා එවැනි ගෙදර අපි කියමු දැන් එක ගෙදරක් තියෙනවා. එයා දන් දෙන්නෙත් නෑ, පින් කරන්නෙත් නෑ, මේ සිල් සමාදන් වෙන්නෙත් නෑ. ගෙදර කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. එහෙම ගෙවල් වලට සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටික බලවේග තමයි එන්නේ ඕනා. සම්මදෘෂ්ටික බලවේගය එන්නේ නැහැ. මොකද ඒකල පිනක් නැහැනේ මෙතන. මිත්‍යා දෘෂ්ටික බලවේගයයි එන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේග gedette එන්නේ නැන්නේ තව තව අරයාගේ සිතුවිලි සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික පැත්තටමයි නෝන. තේරෙනවද? තව තව අගාධයට අයියා යන්නේ. තේරෙනා? එහෙනම් යමෙක් gedara මේ මින් බැහැරව කෙනෙක් හිතනවා නම් මම මේ gedara දන් දෙනවා, පින් රැක්ස් කරනවා, පින් දෙනවා මේ කියලා පින්කම් කරනකොට සම්මදෘෂ්ටික බලවේග තමයි ළඟට එනවා නෝන. තේරෙනා? පින් කරනකොට සම්මදෘෂ්ටික බලවේගය එන්නේ. දැන් අරක්කු බොන කෙනෙක් ඉන්න ගෙදරකට අරක්කු බොන ඇයනේ ඉන්න කැමති නේද? ඒතර පන්සල් යන කෙනෙක් සිල් ගන්න කෙනෙක් ඉන්න ගෙදරට සිල් ගන්න කෙනා තමයි ඉන්න කැමති. ඒ වගේ තමන් ජීවිතෙන් පින්කම් කරන්නේ නැත්නම් දන් දෙන්නේ නැත්නම් පින් දෙන්නේ නැත්නම් ගෙදර ඒවට අකමැතියයි තමයි ගෙදරට එන්නේ. මිත්‍යා දෘෂ්ටික. මිත්‍යා දෘෂ්ටික බලවේග ගෙදරට එනකොට සම්මිය දෘෂ්ටික බලවේග යනවා. ඒ කියන්නේ යාට මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක තමයි ජීවත් වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික බලවේගත් එක ජීවත් වෙන්න වෙන්න එයාගේ සකස් වෙන සිතුවිලි මිත්‍යා දෘෂ්ටික පැත්තට තමයි බර වෙන්නේ. ඒක ඉතින් මහා විනාශයක්. එසා බුදුරයන් වහන්සේ බිම්බිසාර රජුරන්ගේ රජමාලිකයට ගිහිල්ලයි ඥාතීන්ට පින් දෙන්නේ. තේන්න? එනිසා යමෙක් මැරුණා නම් එයා පරදත් රූප ජීවි ප්‍රේත වුණා නම් එයා gedara ඉදමාශ්‍රිතමයි ජීවත් වෙන්නේ. එනිසා පින් දෙන කෙනාට gedarai පින් දෙන්න ඕනේ. සතර අපායේ දුක නොවන ඉතින් අපිට ධර්මානුකූලව දකින්නවා කියන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මය තුලින්ම අපි දකින්න ඕනේ. නැත්නම් ඉතින් අපිට පේන අපේ පේන ඇසෙන් අපි මේ ලෝකේ දකින්න ඕනේ. මේ මස්සයෙන් අපිට සතර පාය පේන්නේ නැහනේ. සතර පාය කියන්නේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරය කියන දේ මේ මස්සයෙන් පේන්නේ නැහැ. කවදාරි අපි සමාධිය දියුණු කරලා ඒ සමාධිය ඇසෙන් තමයි මේවා දකින්න ඕනේ. තේරෙනවද? එතෙක් අපිට මේ තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දැකලා, මේ මිනිස්සයා විඳින දුක දැකලා අපිට මේ දුක කියන කාරණේ හඳුනා ගන්න පුළුවන්. නේද? සතර පායද මිනිස්සයා ඉති වෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ තියෙනවනේ. තිරිසන් ලෝකේ ලෝ සත්වයා විඳින දුක බලන්න. ඉතින් තිරිසන් ලෝකේ සත්වයා විඳින දුක දිහා බලලා අපි ඒක සතර පායේ දුක කියන කාරණේ දකින්න වෙනවා. ඉතින් ඉන් එහාට අපිට දිවෙස් නැහැ නේ මේ සමාධිය වැඩිලා නැහැ නේ අපිට නොපෙනෙන ලෝකේ දකින්න. එහෙම නැත්නම් ඉතින් නොපෙනෙන ලෝකේ දැක්කා වූ අය කියන දේවල් අහලා ඒකේ විශ්වාසය ඇති කරන සංසාර බය සකස් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව එවැනි දේවල් දේශනා කළා තියෙනවා සංසාර බය ඇති කරන්න. ඉතින් ඒ නිසා නෝනා අපි තිරිසන් ලෝකෙම ගන්නකො කොච්චරම් දුකද කියලානේ. ඉතින් තිරිසන් ලෝකේ බල්ලෙක්, හරකෙක්, පූසෙක්, එළුවෙක් කියන්නේ කවුද? මේ පෙර ලස්සන මිනිස්සෙක්. වෙන කවුරුත් නෙමෙයි. පූසෙක්, එළුවෙක්, හරකෙක්, බල්ලෙක් කියන්නේ පෙර ලස්සන මිනිස්සෙක්මයි. මනුස්ස ජීවිතයක් ලැබලා සද්ධාාවක් තුල හිටියේ නැහැ, ගුණ ධර්මයක් රැක්කේ නැහැ, සීලයක් තුල හිටියේ නැහැ. ගැටෙන සිතින් මැරිලා අන්න සතර පායට වැටෙනවා. දැන් සතර පායට වැටෙනට පස්සේ නෝනා කල්ප ගණන් කාලෙ දිගයි. ඉතින් කවදාකවත් ආයිමත් කල්ප ගණනකින් මතු වෙන්නේ නැහැ. මොකද තිරිසන් ලෝකේ සතෙකුට ලෝභ දේශ මොහයන්මයි සකස් වෙන්නේ. අකුසල මූලයන්, කුසල් මූලයන් සකස් වෙන්නේ නැහැ. එනිසා දුකෙන් දුකට වැටිලා කල්ප ගණන් නිරයන්ට ගිහිල්ලා අප්‍රමාණ දුක් විඳිනවා.
මහත්යෙන් ඉතින් ඒ වගේ තමයි දැන් එක මේ මේ මහත්යෙක් හිටියේ මේ මහත්යා බොහොම ද්වේෂය අධික මහත්යෙක් නමුත් ජීවිතේ මැදි වයසේ තරුණ කාලේ ගොඩක් පින් කරපු කෙනෙක් නමුත් අවසානයේ දැඩි ආකාරයෙන් ද්වේෂය සකස් කරගත්තා එයාගේ කරුමේ කියන්නේ ආ ද්වේෂය සකස් කරගත්තේ මහා සංඝරත්නයත් එක්කයි හාමුදුරු ගමේ පන්සලේ හාමුදුරු ආරණ්‍ය හාමුදුරුත් එක්ක තමයි ආ ද්වේෂය සකස් කරගත්තා ඒ ද්වේෂය සකස් කරගෙන නෝනා අවසානයේ දියන් මැරෙනවා මරණට පස්සේ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බලනකොට මේ මැරිච්ච මහත්යා කොහෙද ඉපදුනේ කියලා එයාට පේන්නේ කිඹුල් කුසක් කිඹුලෙක්ගේ කුසක් කිඹුලෙක්ගේ කුසක් කියන්නේ මොකද්ද මෙයා කිඹුලෙක්ගේ කුසේ උපත්ය සරස් කරගෙන එක්ක කිඹුල විතරේක හරි කුසේ හරි තේරෙනවා එතකොට එනං ඇයි ඒ ද්වේෂයට අදාළව ඒ උපත්ති මොකද කිඹුලා කියන්නේ බොහොම ද්වේෂයෙන් ජීවත් වෙන සතෙක් තේනද එයා වතුර පීන පීන හිටියට කිඹුලා හරිම ද්වේෂෙන් ජීවත් වෙන්නේ. ඔය කිඹුලා රැයට වතුරෙන් ගොඩ ඇවිල්ලා ඔය ගොඩබිම ගොදුරු හොයාගෙන යනවා. එයා හරි වේගවත්. කටින් පිඹිනවා වගේම වලිගෙන් ගගහ පුදුමාකාර ද්වේෂයක් එයා පිට කරන සතෙක් තමයි කිඹුලා කියන්නේ. ඒතකොට දැන් අර ද්වේෂයට අදාළ වරයා ගිහිලා කිඹුල් කුසක උපත්ය ලැබුවා. ඉතින් එහෙනම් මේ කිඹුලා කියන්නේ කවුද? පෙර ජීවිතයක ඔය ද්වේෂ සහගත මිනිස්සයෝමයි. ඔය සර්පයෝ කියන්නේ කවුද? පෙර ජීවිතේ මිනිස්සයෝමයි. ද්වේෂේ වඩපු අය. ද්වේෂේ ඵලය තමයි ඔය සර්පයා කියලා කියන්නේ. අර මිනිස්සු මැරුණා වගේම යා මිනිස්සු මැරුවා වගේම මාස 6න් 6ට අවුරුද්දෙන් 6ද මරුන් කන්න. මොකද ඌර කරකෙක් එළුවෙක් වගේ සතෙක් එක දිගට ආත්මභාව 500ක් උපදිනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා. එකම කුලේ ආත්මභාව 500ක් උපදිනවා. මොකද මැරෙන වෙලාවට ඒගොල්ලෝ උපාදානය වෙන්නේ ඒගොල්ලන්ගේ කුලේමයි. දැන් කිකිලියෙක් කුකුලෙක් මැරෙන වෙලාවට උපාදානය වෙන්නේ බිත්තරේමයි. හරකෙක් මැරෙන වෙලාවට උපාදානය වෙන්නේ යාගේ රැළමයි. ඒ නිසා ඒ රැළේම යා උපත්ති ලැබෙනවා. එක දිගට ඔහම ආත්මභාව 500ක් විතර උපදිනවා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. එනං ඉතින් එහෙම ඉපදෙද්දී දුකෙන් දුකටමයි පත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අර මිනිසයා මනුස්ස ජීවිතයක් ඉඳලා මුදල් වෙනුවෙන් හෝ මොකක් හෝ වෙනුවෙන් මනුස්ස ඝාතන අප්‍රමාණ සිද්ධ කරගත්තා. දැන් එයා ඌරෙක් වෙලා උපදිලා ඉන්නවා. ඉතින් ඌරෙක් වෙලා ඉපදිලා දැන් එයා අර මිනිස්සු මැරුවේ යම්සේද කපලා කොටලා ඒ විදිහටම පොළු වලින් ගහලා පිච්චිලා මරලා ගල් වලින් ගහලා මැරුම් කන. බුදුරයන් වහන්සේ කියන ආත්ම 500ක් විතර ඉපදෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ 500 කිපදිනා ගොඩ එන්නේ නැහැ. ඉන්පස්සේ නිරේටයි වැටෙන්නේ. මොකද මේ ද්වේෂයෙන් සකස් වෙන්නේ තිරිසන් සතා තුල. මොකද මරණ වෙලාවේ ද්වේෂයෙන් සකස් වෙන්නේ. යා මරණ කෙනත් එක්ක ද්වේෂය ඇති කරගෙන යා මැරෙන්නේ. ඉතින් ඒ නිසා ගැළවිල්ලක් නැහැ නෝන. තිරිසන් ලෝකේ දැක්කාම අපිට සතර පාය පිළිබඳ හොඳ චිත්‍රයක් මවා ගන්න පුළුවන්. තිරිසන් ලෝකේ කියන්නේ මොකද්ද කියන එක. ඉතින් ඒ තිරිසන් ලෝකේ හැම සතෙක්ම හැම තප්පරයකදීම අකුසලයක් රැස් කරන්නේ. තිරිසන් ලෝකේ ඉන්න ලක්ෂණම සතා තමයි කුරුල්ලා. කුරුල්ලාට බුදුරයන් වහන්සේ කියන අකුසල් නිදියක් කියලා. ඒ තරම් අකුසල් ලියලනවා කුරුල්ලා තුල. මොකද කුරුල්ලා උදේ ඉඳන් රෑ වෙනකම්ම පණුවන් මරමරා දැලඹුවන් මරමරා තමයි කන්නේ. මේ පණුවේ දැලඹුවෙක් මරණ මොහොතක් පාසා මරණීය චේතනාව යාතුල සකස් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. නමුත් එයා කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැහැ. නමුත් ඒක හරියන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය දන්නේ නැති වුණත් කමන්නේ මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ. එනං එක කුරුල්ලෙක් උදේ ඉඳන් හවස් වෙනකම් ජීවත් වෙලා රෑට නිින්දට යන්නේ ප්‍රාණඝාත අකුසල් 100 ගණක් සිද්ධ කරගෙන. ඒ නිසාම දුකෙන් දුකට වැටලා කල්ප ගණන් නිර්යන් දක්වා ඒගොල්ලන්ගේ ගමන ඔය සුන්දර කුරුල් ලෝකේ ජීවිතේ ඔය සුන්දර කුරුල් ලෝකේ කියන තැන. ඉතින් තිරිසන් සතා කියන්නේ අලෝභ ද්වේෂ මෝහයන්මයි අකුසල් මූලයන්මයි. ඉතින් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ නෝනා. නමුත් ඔය සෑම සතෙක්ම පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. පෙර ජීවිතේ මිනිස්සෙක්මයි. නමුත් මිනිස් ජීවිතේදී අපි දකින්නේ නැහැ සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ දන්නේ නැහැ මරුණාට පස්සේ බල්ලෙක් වෙනවා කියලා. මරුණාට පස්සේ හරකෙක් වෙනවා කියලා සමහර මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. වෙන කවුරුත් නෙමෙයි. අර අසිද්දිසි දානය දුන්න මල්ලිකා විසව මැරලා ගිහලා පණුකුලයක උපදීන්නේ සතියක් වගේ කාලේ. අසිද්දිසි දානේ සම්මා සම්බුද්ධ ශාසනයේ එක දානයයි දෙන්නේ. මොකද මරණ වේලාවට එයාට මතක් වුණේ කාමයේ වර්ධව හැසිරීමේ වර්ධන. එයා කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ කළා. නමුත් මැරෙන වේලාවේ කාමයේ වර්ධව හැසිරීමයි මතුවෙන්නේ ඊට අදාළව පණුකුලයක උප්පත්ති ලැබන සතියක් වගේ කාලයක්. නමුත් ඊට පස්සේ අසුගතියට යනවා. නමුත් වර්තමානයේ කෙනෙක් පණුකුලයට වැටෙනොත් ආයිම සුගතියට යamak නැහැ. මොකද එයාගේ කුසල් ශක්තිය බලවත්. බුදුරයන් වහන්සේලා රහතන් වහන්සේලාට දන් දුන්න කෙනෙක්. වර්තමානයේ අපිට ඒ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපේ වර්තමානයේ වෙන ශක්තිමත් කුසල් මතුවෙන්නේ නැහැ. නමුත් එයාට මතුවලා යා සතියෙන් ගොඩ ආවා. නමුත් වර්තමාන කෙනෙක් එතෙන්ට වැටෙනොත් ආයිම ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝනා.
අද දවස හරීම නිස්කාංශවේ සැනසීමෙන් ගත කරන්න පුළුවන් දවසක් වේවි ඔබට. මේ දක්වාම ඔබ දහම් ශ්‍රවණය කරා. ඒත් ඔබ බොහෝ දේවල් අල්ලාගෙන ඉන්නේ හිතෙන්. ඔබේ සැමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ, ඔබේ නිවස, ඔබ රාජකාරී කරන තැන මගේ මගේ කියලා ඔබ කොයිතරම්නම් අල්ලගෙනද? අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. අත්හැරීම අපි හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන් කොහොමද කියලා. මේ විරාමෙන් අනතුරුව. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුමතක්ගත් යතිවරයෙකුගෙන් දම් පෙන් පිටක් පන්සිල් මලුව සිරසෙෆෙන් පන්සිල් මලුවේදී අද දවසේදී අපි සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස අත්හැරීම කියලා කියන්නේ කොහොමද මෙහෙමයි පුතේ අත්හැරීම කියන කාරණේ වරදවා පටලව ගන්න නම් එපා මේ අත්හරින්න කියලා කියන්නේ මේ ගේ අත්හරින්නවත් මේ බිරිඳ අත්හරින්නවත් දරුවා අත්හරින්නවත් රැකියාව අත්හරින්නවත් ව්‍යාපාරය අත්හරින්නවත් නෙමෙයි තේරෙනවද අත්හරින්න කියන්නේ මේ වාගිරේ තියෙන තෘෂ්ණාවයි අත්හැරින්න ඕන තේරෙනවද දැන් සමහර එක මං කියනවා දැනුම අත්හරින්න කියලා දැනුම අත්හරිනවා කියන්නේ නෝන මේ දැනුම විසි කරනවා නෙමෙයි දැනුම කෙරේ තියෙන තෘෂ්ණාවයි අත්හැරින්න ඕන ඒ නිසා ගිහි ජීවිතේට මේ සතර අපායෙන් මිදෙන්න යන ගමනේදී අතහැරීම කියන්නේ නෝනා මේ ඇසුරු කරන දේවල් කෙරේ තියෙන තෘෂ්ණාව අතහරින්න. මොකද gedara තුරවත් බිරිඳ තුලවත් සාමි පුරුෂයා තුලවත් කාර් එක තුලවත් නෙමේ තෘෂ්ණාව තියෙන්නේ. තෘෂ්ණාව තියෙන්නේ ඒවා කෙරේ අපි තුලයි තෘෂ්ණාව තියෙන්නේ. කාර් එකේ ස්වභාවයෙන් තියෙනවා. ගේ gedara ස්වභාවයෙන් තියෙනවා. නෝනා නෝනාස්ගේ ස්වභාවයෙන් ඉන්නවා මහත්යගේ ස්වභාවයෙන්. ඒවා කෙරේ මමයි තෘෂ්ණාව සකස් කරගෙන. ඒ නිසා රූපේ තියන්න. ඒක ඇසුරු කරන්න. ඇසුරු කරලත් රූපේ අනිත්‍යභාවය දකිමින් රූපය කෙරෙහි තමා තුළ සකස් වෙනා වූ තෘෂ්ණාව අඩු කරගන්න. මොකද මැරෙන වෙලාවෙ නෝන සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. චුතිසිත තමයි මේ අවසාන පංච උපාදානස්කන්ධෙ මේ රූපය ඇසුරෙන් සකස් වෙන. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝ විඥානයක් ඇසුරෙන්. මනසේ සකස් වෙන සිතුවිල්ලක් ඇතුලේ. මේ චුතිසිතට මොකක්කෝ රූපයක් තමයි උපාදානය වෙන්නේ. තේරෙනවද අපි කැමති අකමැති රූපයක්. දැන් අපි මැරෙන වෙලාවෙ දරුවන්ට වැඩිපුර ආදරේ නම් එක පාට දරුවන් සිහි වෙන්නේ. දැන් සමහරු ඉන්නවනේ මැරෙන්න අම්මා මැරෙන්න යනවා දරුවෝ ටිකයි මුණුබුරු ටිකයි ඔක්කොම ඇඳ වට කරගෙන කෑ ගහනවා අඬනවා බෙරිහන් දෙනවා එතන මැරෙන වෙලාව අනේ අර අහිංසක අම්මා එකපාරට දරුවන්වයි උපාදානය කරගන්නේ එයි අර දරුවන් කෙරේ වැඳුරන්නේ ඉතින් ඒ නිසා මැරිලා ඒ නිවසේම පරදත් රූප ජීවි ප්‍රේතිය වෙන ඒ නිසා මැරෙන වෙලාවෙ නෝනා අපිට සකස් වෙන අවසාන හිත මොකක් හරි රූපයක් ඇසුරු කරගෙන තමයි සකස් වෙන්නේ පින් කරපු කෙනෙක් නම් මැරෙන වෙලාවෙ පිනක් සිහිපත් වෙන්න පුළුවන් පින්කමක් එහෙම කළොත් එයා මනුස්ස දිව්‍ය ජීවිතයකට යනවා මැරෙන වෙලාවෙ ඉඩකඩම් පාදානය වුණොත් ඒ ඉඩමේම පරදත් රූප ජීවි ප්‍රේතයක් නැත්තම් ගහක රුක් දෙවියෙක් වෙලා ඉපදෙනවා ඒ නිසා මැරෙන වෙලාවෙ මේ සකස් වෙන්නා වූ අවසාන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕන එන්න එතෙන්ද තමයි අපි මේ පුරුදු වෙලා යන්නේ. එහෙම නැත්නම් කොතනකවත් මේ ගෙවල් අතහැරලා දාන්න, බිරිඳ අතහැරලා දාන්න, සැමියා අතහැරලා දාන්න මේගොල්ලන්ගෙන් අයින් වෙන්න කියලා කියන්නේ. සෝවාන් ඵලයට යන ගමන කරා යන කෙනා හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. තේන්න. එයා අනිත්‍යයට වඩා උද්‍යෝගිමත් කෙනෙක්. මොකද එයා යමක් දැක්ක කෙනෙක්. මොකද්ද දැකලා තියෙන ධර්මය? මොකද්ද ධර්මයේ දකින්නේ සංස්කාරයන් මතයි මේ දේ සිද්ධ වෙන්නේ. එනිසා එයා කොතනවත් ඇලෙන්නේ යන්නේත් නැහැ. ගැටෙන්නේ යන්නේත් නැහැ. ගැටීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක් ඇලීම් සකස් වුණත් එයා දන්නවා හේතුවක් ඒ නිසා ඇලීම් ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට එනවා එහෙනම් කොතනකවත් එයා ශක්තිමත් කුසල් කරන කෙනෙක් එයාගේ යුතුයකමුත් එයා කරන්නේ කුසලයක් හැටියට එයා බිරිඳට සලකන්නේ කුසලයක් හැටියට දරුවාට සලකන්නේ කුසලයක් හැටියට එයා බිරිඳ නිසා දරුවා උදෙසා කවදාකවත් අකුසල් කරගන්නේ නැහැ ඒ නිසා එයා සමාජයත් එක්ක යහපත් ආකාරයෙන් ජීවත් වෙන කෙනෙක් එයා දක්ෂයි සමාජයේ ඕන තැනකින් කුසලයක් මතු කරලා ගන්න ඒක තමයි සෝවාන් මාර්ගයට යන කෙනාගේ දක්ෂණය. ඒ නිසා අතහරිනවා කියලා අන්තයකට යන්නේ බෑ. දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවත් වුණා උන්වහන්සේ අතහැරීම කියලා උන්වහන්සේ අදහස් කළේ මොකද්ද? අපි මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු දෙ නෙමෙයි. උන්වහන්සේ කැලේ තනියම ජීවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ දැන් කැලේ ජීවත් වෙනකොට උන්වහන්සේට විතර්කයක් ඇති වෙනවා. මොකද්ද විතර්කේ? මේ සිවුරත් පාත්‍රෙත් මං අල්ලගෙන ඉන්නේ. මේකත් අල්ලගෙන ඉඳි මං. එයා බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට හිතනවා. එන බුදුරයන් වහන්සේ අපිට තුන් සිවුරයි පාත්‍රය ළඟ අපි නතර කරලා තිනවා හේතුවක් නිසා. මෙයා ඉනුත් අන්තයට ගිහිල්ලා හිතනවා සිවුරත් පාත්‍රේ අල්ලගෙනයි ඉන්නේ. ඒ නිසා මං සිවුරයි පාත්‍රේනුත් අයින් වෙන්න කියලා. එයා නිගණ්ඨ ආශ්‍රමයක ගිහිල්ලා දැන් අඹුඩයක් ගහගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ අන්තවාදී අත්හැරීම. තේන්න. එවැනි අත්හැරීම බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරයන් වහන්සේ කියන්නේ තෘෂ්ණාවයි අත්හැරෙන්න. තේන්න. තෘෂ්ණාවයි අත්හැරෙන්න. ඒ කියන්නේ සියල්ල ඇසුරු කරනවා. ඒවා කෙරෙහි දෙන තෘෂ්ණාව අත්හරිනවා. තෘෂ්ණාව තිබ්බොත් ඊට අදාළව ප්‍රතිසන්දිය යනවා එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනවා සියල්ල පරිහරණය කරන්න ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න තෘෂ්ණාවෙන් බැහැර වෙනවා නම් හැම වෙලාවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න සිරසෙෆෙන් පන්සිල් මළුවෙන් සමෝරගෙන යන්නයි සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ
උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. අපි සියලු දෙනාම උන්වහන්සේට පින් අනුමෝදන් කරමු. උන්වහන්සේගේ ඒ උතුම් අරමුණ ඉෂ්ට වෙන්නටය කියලා. තවත් දවසක උන්වහන්සේ මුණ ගැසුණු දිනයක ඔබ වෙනුවෙන් ඔබ පන්සල් මළුවට යොමු කරපු සියලුම ප්‍රශ්න මා උන්වහන්සේට යොමු කරනවා. අපි එදාට මුණ ගැහෙමු. ගෞරවනීය ස්වාමින් වහන්ස පන්සල් මළුවේදී මේ දහම් කරුණු ඔබ වහන්සේ අපට තවමත් කරුණාවෙන් පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේගේ වටිනා කාලයෙන් කාල වේලාවක් වෙන් කර දුන්නා. ඔබ වහන්සේට බෙහෙවින්ම පින්. එහෙමනම් සිරස FM පන්සල් මළුවේදී දහම් ශ්‍රවණය කරපු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව